කාලයක අසංග කොහොමදත් සෞඛ්‍ය පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කරනවානේ හැමසේ ස්ටෙප් පිළිබඳව කතා කරනවා වැඩිපුර කතා කරන්න දිනෙකුත් වෙනවා ඉස්සරහ ඔව් 27 වෙනිදා ඒ දිනයත් එක්ක තමයි මේ කතා බහට අපි පිවිසෙන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ හිසහා ගලාශ්‍රිත පිළිකා පිළිබඳ දිනයක් වෙන්න වෙනවා රසන් කිව්වා වගේ එළමෙන 27 වෙනිදා තමයි මේ දිනය නම් කරලා තිබෙන්නේ ඒහා සම්බන්ධ කාරණා බොහොමයක් කතා බහ කරන්න ඔබට වටින අපිට වටින මේ මාර්තුකාව පිළිබඳව කතා බහ කරන්න අපි අද දවසේ ආරාධනා කළේ බස්නාහිර පළාත් ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක වෛද්‍යතුමන්ට අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්න උපමාවට සනාලනේ මේ වෛද්‍යතුමේ අපි මුලින්ම මේ සුලභම පිළිකාවක් බවට පත් වෙලා තියෙන මුඛ පිළිකා කියන කාරණාව පිළිබඳව ටිකක් කතා බහ කරගෙන ඊතුරු පැති වලට ගියොත් හොඳයි කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් මුඛ පිළිකාව ගත්තම මේ දැන් ඔබ විශේෂයෙන්ම දැන් කිව්වා එළමෙන 27 වෙනිදා ලෝක හිසහා ගලාශ්‍රිත පිළිකා පිළිබඳ දිනය කියලා. ඔව්. ඉතින් ඒ දිනය ගැන කතා කරනකොට සහ මේ හිසහා ගලාශ්‍රිත පිළිකාම පිළිකාව තමයි මුඛ පිළිකාව. ඒක මේ ලෝකේ ගොඩක් ප්‍රතිවල මේ ප්‍රදේශ මේ කුමක් වුණත් ඒ తత్వය ඒක තමයි ලංකාවේ විශේෂයෙන්ම ලංකාව රටක් විදියට ගත්තම මේ తత్వය වඩාත් දරුණුයි ලංකාවේ මුඛ පිළිකාවල తత్వය ගත්තොත් එහෙම ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව ඊළඟට සියලු පිළිකා ගත්තම දෙවන ස්ථානෙට තියෙනවා ඊළඟට මුඛ පිළිකා රෝගීන් දවසකට 6 දිනක් පමණ අපිට හමු වෙනවා. ඒ වගේම සංඛ්‍යාලේඛන බැලුවම දිනකට මුඛපිලිකා රෝගීන් ලංකාවේ කොහේ හෝ 3 දෙනෙක් මිය යනවා. 3 දෙනෙක් මිය යනවා. 3 දෙනෙක් ලංකාවේ කොහේ හෝ දිනකට මිය යනවා. ඒක නිසා ඒ වගේම මුඛපිලිකාවේ දරුණුකම ගත්තොත් එම සාමාන්‍යයෙන් පිළිකාවල දරුණුකම පෙන්වන දර්ශකයක් තියෙනවා. 5 year survival rate එහෙම නැත්නම් වසර ඒ කියන්නේ මුඛපිලිකා රෝගියෙක් හඳුනාගෙන අවුරුදු 5ක් යනකොට මුඛපිලිකා රෝගීන් අපි හිතමු 100ක් හඳුනා ගත්තම අවුරුදු 5ක් යනකොට ඒ ප්‍රමාණයෙන් කොච්චරක් ජීවත් වෙනවද කියන එක මුඛපිලිකාවේ ඒකේ ප්‍රමාණය 50යි ඒ කියන්නේ අද රෝගීන් 100ක් හඳුනා ගත්තනම් තවත් අවුරුදු 5ක් යනකොට ජීවත් වෙන්නේ රෝගීන් 100 දෙනාගෙන් 50ක් පමණයි 50ක් පමණයි අඩයි ඉතින් මේක ඊට අදරුණු තත්ත්වයක් ඉතින් ඒ වගේම ඔබ මුඛපිලිකා රෝගීන් සමහර විට දැකලා ඇති එහෙමත් නැත්නම් අඩු ගානේ මාධ්‍යයකින් හරි දැකලා ඇති ඔවුන්ගේ පින්තූර. ඉතින් ඊටාම දරුණු විදිහට ඔවුන්ගේ ජීවිතේ ඒ කියන්නේ කාර්යක්ෂම ගතිය නැති කරලා දානවා සහ අතිශයින්ම දුබ්බර කාල සීමාවක් තමයි මුඛපිලිකාවක් හඳුනාගත්තට පස්සේ එතන ඉඳලා ඉස්සරහට එන කාලය. මොකද මුඛය කියන්නේ තමන්ගේ පළවෙනිම දේ පෙනුම එතන ඉඳලා කතනය ඊළඟට පෝෂණය සියලු දෙයට අපේ කට තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතන ඒ කියන්නේ මුළු ශරීරයටම දොරටු වගේ අපේ මුඛය. අපි එච්චර සැලකුවේ නැති වුණාට. ඉතින් එතන පිළිකාවක් එනවයි කියලා කියන්නේ ඒක වර්ධනය වෙනවයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා තමන්ගේ පෙනුම පළවෙනිම දේ තමන්ට සමාජයේ සාමාන්‍ය පරිදි ගත කරන්න බැරි වෙනවා තමන්ගේ රැකියාව කරගන්න බැරි වෙනවා. එතන ඉඳලා වේදනාව ඒක එනවා දරා සිටීමේ අපහසුකම එනවා කතා කරන්න අපහසු වෙනවා තමන්ට ඊළඟට තමන්ගේ පෝෂණය ආහාර ගැනීම දරුණු විදිහට ඒකට බලපෑම් ඇති වෙනවා ඉතින් පෝෂණය ඊළඟට ඒ කරන ප්‍රතිකර්ම ඔබ දන්නවා පිළිකාවට කරන ප්‍රතිකර්ම එක්කෝ රසායනික ප්‍රතිකර්ම එහෙම නැත්නම් ශල්‍ය කර්ම මොන ප්‍රතිකර්මයක් කරත් රසායනික ප්‍රතිකර්මයක් කරත් ශල්‍ය කර්මයක් කරත් උදාහරණයක් විදිහට දිවේ පිළිකාවක් ඇති වුණොත් එම දිවේ කොටසක් හෝ සම්පූර්ණ දිව අයින් කරන්න සිද්ධ වෙනවා. එතනින් ඇතිවන බලපෑම කෙලින්ම කතනේ කතා කරගන්න බැරි වෙනවා. ඊළඟට පෝෂණය ආහාර ගැනීමේ සියලු පාලනයන් නැති වෙලා යනවා. දියර වර්ග ගන්න අමාරුයි මේ පිට ගුර යනවායි කියලා කියන්නේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතයේ තියෙන මේ quality of life කියලා අපි කියන්නේ ඒක සම්පූර්ණ වෙන නැති ජීවන තත්ත්වයේ සම්පූර්ණම වගේ හානි වෙලා යනවා. දැන් පිළිකා වල දැන් විශේෂයෙන් මුඛ පිළිකා ගත්තාම මේකට බලපාන හේතු ගත්තාම අපේ ජීවන රටාව අපි කන බොන ආහාර වර්ග මේවත් බලපානවනේ ඒ කියන්නේ මේ මේකෙන් පාලනය කොටසක් අපි සතු විනේද?
අපි ඒක කියනවනම් ඇත්තටම මේ මේකෙන් 90%කට වැඩි පාලනය අප සතුයි. මොකද මුඛපිලිකාවේ හේතුකාරක වෙන දේවල් ගත්තොත් එම අපි ඒවා සම්පූර්ණයෙන්ම අපේ පාලනයේ තියෙනවා කියන්න පුළුවන් 90%කට වැඩි. මොකද මොනවද ප්‍රධානම හේතු කියලා ගත්තොත් එම මුළු ලෝක තත්ත්වය ගත්තොත් එම අපේ වැරදි පුරුදු පළවෙනිම දේ මදිසාර භාවිතය. ඒ කියන්නේ කටපරිස්සම් කරගත්තොත් ලෙඩේ ලෙඩේ සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න පුළුවන්. කට පරිස්සම් කරගත්තා නම් පරිස්සම් වෙන්න පුළුවන්. මදිසාර භාවිතය ඊළඟට දුම්කොළ සහ වෙනත් දුම්කොළ හා පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තමයි අපේ රටේ ප්‍රධානම හේතු වෙන්නේ. දැන් බටහිර රටවල් වල ගත්තොත් එහෙම මුඛපිලිකාව වලට ප්‍රධානම හේතුව වන්නේ දුම් බීම සහ මදිසාර භාවිතය. විශේෂයෙන්ම යුරෝපීය රටවල් වල මදිසාර නිෂ්පාදනය විශාල වශයෙන් සිද්ධ වෙන ප්‍රංශය වගේ රටවල් වල ඔය ඒ මදිසාර භාවිතය ඒවට ඇබ්බැහුව අයගේ මුඛපිලිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි. ඊළඟට ඒකම දුම්පානය කරනවා නම් මේවා එකට කරනවා නම් මේ පුරුදු එතකොට ඒ ප්‍රවණතාවේ තවත් වැඩි. එතකොට ගොඩක් වෙලාවට මද්‍යසාර පානය කරන අය දුම්පානයත් කරනවා. ඒ දෙක එකට කරනවා. ඉතින් මේ අයගේ මුඛපිලිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි. දැන් එතකොට වෛද්‍යතුමනි සමාවෙන්න දැන් මේ අපි ගත්තාම අපේ රටේ තියෙන තත්ත්වයන් එක්ක විශේෂයෙන්ම මේ ජීවන මට්ටම, ඒ කියන්නේ මේ තමන්ගේ ජීවන තත්ත්වය අපි හිතමු රැකියා මට්ටමින් ගත්තාම බොහෝම මේ වතු කම්කරුවින් ඔවුන් සමහර වෙලාවට දැඩිව හැබැයි වෙලා තියෙන පුළුවන් බුලත් විට මේ ගන්න. ඒ වගේම ඉතාම ඉහළ රස්සාවල් කරන අය තමන්ගේ රැකියාවේ තියෙන දෙඩි පීඩනයත් එක්ක විශාල ආතතින් රසක් එක්ක හැම දවසකම මත්ද්‍රව්‍ය මත් පැන් ගන්න පුරුදු වෙලා ඉන්නවනම් ඔවුන්ටත් මේක වැළඳෙනවා. ඒ කියන්නේ මේ කොයිතරම් උසස් ජීවන මට්ටමක් ගත කරනවාද කියන එක මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ ඔබ කියන දේ හරියටම හරි. දැන් බටහිර රටවල් වල තියෙන ගැටලුව ඒක තමයි ඔවුන් මත්පැන් සහ දුම්පානය. නමුත් මේ අපේ කලාපේ, ඒ කියන්නේ මේ අපේ මේ ආසියානු කලාපේ වැඩිපුරම දකින්න ලැබෙන පුරුද්දක් තමයි ඔය දුම්කොළ හපන එක. ඒක විශේෂයෙන්ම අපේ රටේ නම් බුලත් විට විදියට. බුලත් විට වලට දුම්කොළ එකතු කරලා මේක හපනවා. ඉතින් ඇත්තටම අපේ මුඛපිලිකාවට බුලත් විට දායකත්වය අපේ ලංකාවේ බැලුවොත් එම සංඛ්‍යාලේඛන අනුව අපිට පේන දෙයක් තමයි ලංකාවේ මුඛපිලිකාව වලින් 85%කට පමණ සාධකයේ බුලත් විට කැම. ඉතින් එහෙමනම් අපේ කලාපයේ තියෙන ලොකුම ගැටලුව සහ අපේ රටේ තියෙන ලොකුම ගැටලුව අපිට පේන්න තියෙන මුඛපිලිකාව සම්බන්ධයෙන් ගත්තම මේ බුලත් විට කණ එක. එතකොට ඔබතුමා අර එකදඟදි කිව්වනේ මේ පිරිමින්ට මේක වැළඳනවා වැඩි කියලා. ඒකට හේතුව මේ මක් වතුර භාවිතය සහ මේ උන්ගේ ඒ පිරිමින්ගේ චර්යා රටාව. මොකද මේ බුලත් විට කෑමත් කාන්තාවන්ට සාපේක්ෂව වැඩි. ඊළඟට දුම්පානය සහ මතු වතුර පානය කරන එක පිරිමි අතරේ බහුලයි. ඉතින් මේ නිසා මේවා කම්බයින් වුණා. මේ කියන්නේ එකට එකක් එකතු වුණාම මුඛපිලිකාවක් ඇතිවීම අවදානම අතිශයින් වැඩි වෙනවා. ඉතින් මම ඔබට කිව්වා දැන් මේ බුලත් විට අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ කියලා. බුලත් විටේ අපි බුලත් කුලේ ගත්තොත් එහෙම බුලත් කුලේ මතට අපි බුලත් විට කියලා දාලා තියෙන්නේ මොනවද? ඔකට පුවක් දාලා තිනව, හුණු දානවා, දුම්කොළ දානවා. ඊට අමතරව තවත් දේවල් දාන්න පුළුවන්. නමුත් අපි මේ පාවිච්චි කරන දුම්කොළේ බුලත් කුලේ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. පිළිකාකාරක කිසි දෙයක් නැහැ කියලා තමයි දැනගෙන තියෙන්නේ. නටුවේ යම් කිසි සුළු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් බුලත් නටුව අපි අනුභව කරන්නේ නැහැ. බුලත් කඩලයින් කළා තමයි කන්නේ. ඉතින් බුලත් කුලේ ඒ අනුව ආරක්ෂිතයි. නමුත් අපි පාවිච්චි කරන දුම් කොළවල හඳුනාගත් පිළිකාකාරක 28ක් තියෙනවා. 28ක්. සහ පුවක් පාවිච්චි කරනවා අපි බුලත් විටට. පුවක් වල පිළිකාකාරක තියෙනවායි කියලා අදින් අවුරුදු 15කට විතර කලින් දැනගත්තා. සැකයක් මිසක්ක වෙනත් විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු කරලා තිබුණේ නැහැ. නමුත් අපි දැන් සක්සුදක්සේ දන්නවා පුවක් වල පිළිකාකාරක 3ක් තියෙනවා කියලා. ප්‍රධාන Group 1 carcinogens කියලා කියනවා. ඒ කියන්නේ පළවෙනි ශ්‍රේණියේ පිළිකාකාරක 3ක් පුවක් වල අඩංගු වෙනවා. ඉතින් අපිට මේ අපේ මේ රටේ ගැටලුවක් තියෙනවා. පුවක් කියන්නේ අපේ රටේ පිළිගත් වගාවක්. සහ මේ පුවක් ඒ කියන්නේ අපේ බුලත් විට කන අපේ ගැමි ජනතාව බුලත් විටේ දුම්කොළ අයින් කරත් පුවක් අයින් කරන්නේ නැහැ. ඉතින් අපිට තියෙනවා අනවරත අරගලයක් මේ අපේ ජන සමාජෙත් එක්ක මේ පුවක් පිළිකාකාරකයි කියන එක ජනගත කරන එක, සමාජගත කරන එක.
මේක හරි ගැටලුවක් මොකද පුවක් අදටත් ප්‍රවර්ධනය කරන භෝගයක් කෘෂිකාර්මික භෝගයක් සහ පුවක් ගොඩදෙනගේ ආදායම් මාර්ගයක් ඉතින් ඒක නිසා මේ පුවක් වල පිළිකාකාරක ගුණය ජනතාව අතරට ගෙනහිලා කියලා පුවක් පිළිකාකාරකයි කියලා ඒ පණිවිඩය ගෙනියන්න දැන් අපි විශේෂයෙන්ම දන්තවැද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ මීට අදාළ ගොඩක් පාර්ශ්ව එකතු වෙලා කටයුතු කරගෙන යනවා ජනතාවට මේ දේ දැනුම් දීමෙන්ම තමයි දැනුම්වත් කිරීමෙන්ම තමයි අපිට හොඳයි අපිට කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවා මේ අවදානම් සහගත පිරිස් මොනවද කියන හඳුනා ගැනීම ඒ සමගම එක වළක්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණා මේ සියල්ලම වෛද්‍යතුමත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ සංගම් අපි දැන් අපි මේ කතා බහ කරමින් හිටපු තැනින් ඉදිරියට આવොත් එහෙම දැන් මේ අවදානම් සහගත පිරිස් කොයි වගේද මේ පිළිබඳව කතා බහ කරන යම් කොටසක් පිළිබඳව කතා කරා නමුත් ඊට වඩා තව ටිකක් කතා කරන දේවල් තියෙයි කියලා මම හිතන්නේ ඒ කියන්නේ රැකියාවත් එක්ක කිව්වම මට තේරෙනවා ඔන්න මමත් ඒ ගොඩේ ඉන්නේ මම පරිස්සම් වෙන්න ඕනේ කියලා ඩොක්ටර් ඇත්තටම අවදානම් කණ්ඩායම් ගත්තොත් එහෙම ලංකාවේ අපිට පේනවා මම ඔබට මුලින් කිව්වා ලංකාවේ මුඛපිලිකාවලින් 85%කට විතර ප්‍රමාණයකට හේතුව බුලත් විට කියලා අනික් සාධක තියෙනවා අනික් සාධක ඒකට උදව් කරන කන්ට්‍රිබියුටරි ෆැක්ටර්ස් කියලා කියන්නේ එතකොට මේ බුලත් විට කෑමේ පුරුද්දු තියෙන සමාජ කොටස් මේකේ අවදානම් කොටස් වෙනවා අනිවාර්යයෙන් ඉතින් ලංකාවේ අපි අඳුනගෙන තිබෙනවා මේ වගේ මේ වගේ අවදානම් කණ්ඩායම් කීපයක් බුලත් විට කන එතකොට අපේ ගොවි මහත්තුරු මොකද මේ කුඹුරේ වැඩ කරන්නේ උදේ ඉඳන් හවස වෙනකන් වැඩ කරනවා ඉතින් ඒකාකාරී තමන්ගේ වැඩ කටයුතු ඉතින් ඒක නිසා මේගොල්ලෝ බුලත් විටට පුරුදු වෙනවා ඉතින් මේගොල්ලෝ කණ්ඩායම් විදියට වැඩ කරන්නේ ඉතින් එතකොට දැන් අලුතෙන් එතනට ගොවි තැනට යන කෙනෙක් වුණත් තරුණ කෙනෙක් වුණත් හැමෝම මේක පාවිච්චි කරනවා එතකොට බුලත් විටට පුරු වෙනවා අනිවාර්යයෙන්ම ඔවුන් පාවිච්චි කරන බුලත් විටේ ඔය මම කියපු සංගටක ටික තියෙනවා බුලත් කොලේ එක දුම්කොළ පුවක් සහ කියන දේ තියෙනවා හුණු තියෙනවා හුණු මට පොඩ්ඩක් ඒකත් කියන්න ඕන මේ හුණු වල පිළිකාකාරක නොතිබුණාට හුණු විසින් අපේ මුඛ ආස්තරය මුඛ ශ්ලේෂ්මල පටලය තුනී කරලා මේ දුම්කොළ හා පුවක් වල තියෙන පිළිකාකාරක වලට ශරීරයට ඇතුළු වෙන්න උදව් කරනවා ඒක නිසා හුණු වලිනුත් උදව්වක් සිද්ධ වෙනවා මේ පිළිකා ඇතින්. එතකොට ගොවි මහත්තුරු ඊළඟට ඔය අපි වැඩබිම් වල වැඩ කරන ඔය මේසන් වරු සහ ඒ අත් උදව් දෙන මහත්තුරු. ඒගොල්ලන්ගෙත් පුරුද්දක් මේක. මොකද ඒත් ඒකාකාරී වැඩ කණ්ඩායම් වශයෙන් වැඩ කරන්නේ. ඊළඟට මූදු යන අපේ දීවර මහත්තුරු. ඔවුන් මේ ඒත් කණ්ඩායම් විදිහට යන්නේ මුදු යනකොට බුලත් විට අරගෙන යන්නේ අපි මේ සම්බන්ධයෙන් ඇත්තටම සමීක්ෂණයක් කරා මේ විශේෂිත අවදානම් කණ්ඩායම් මොනවද කියලා මේ දුම්කොළහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාරය ඇතුව අපි මේ සමීක්ෂණයක් කරා මේ අඳුන ගන්න මොනවද මේ අවදානම් කණ්ඩායම් කියලා. ඉතින් ඔය 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 ටික ඊට අමතරව අපේ වතුකම් කරු ජනතාව විශාල වශයෙන් පාවිච්චි ඔය කියන්නේ විශේෂයෙන්ම තේ වතු රබර් වතු ඉතින් මේ වගේ වැඩ කරන ජනතාව එතනදී තමයි අර වැඩිපුරම කාන්තාදායකත්වය මොකද කාන්තාදායකත්වයෙන් එතනින් මොකද අපේ දුම්බීම කාන්තාවන් අතර ප්‍රබල නොවුනට දුම්කොළ හැපීම බුලත් විටත් එක්ක විශේෂයෙන්ම කාන්තාවන් අතර බහුලයි. කියන්නේ පිරිමින් ළඟට මෙන ගන්නටම වගේ දුම්කොළ හැපීම කාන්තාවන් අතර තියෙනවා. මේ කාන්තාදායකත්වයට ලොකුම එකක් තියෙනවා ඒ තේවතු වල සහ රබර් වතු වල වැඩ කරන අපේ කම්කරු කාන්තාවන්. ඉතින් මේගොල්ලෝ උදේ වැඩට යනකොට මේ තමන්ගේ දවසට අවශ්‍ය කරන බුලත් විට ප්‍රමාණය අරගෙන යන්නේ. ඒක ගිහිල්ලා ඒ දවස පුරා ඒකාකාරී වැඩ. ඉතින් ඒව හපනවා. ඉතින් ඊළඟට බස් අපේ පුද්ගලික බස් වල රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරු සහ අපේ ත්‍රීරෝද රථ එළවන මහත්තුරු. ඉතින් මේ අයත් මොකද මේ අපි මේ අයගෙන් ඇහුවා ඇත්තටම ඔය මම කියපු සමීක්ෂණයේදී ඇයි මේ පුරුද්දට මේ පුරුද්ද හැබැයි වෙයි මේක කරගෙන යන්නේ. ඉතින් ඔවුන් කියන කාරණා බැලුවම බස් රථ රියදුරු මහතුරු කියන නිදිමත එනවා අපි මේක කනකොට නිදිමත එන්නේ නැහැ. ඊළඟට මූදු යන මහතුරු කිව්වම අපිට කම්මැලි. හරි ඒකාකාරයි. ඉතින් මේක හපනකොට අපේ ඒකාකාරී බව අඩු වෙලා යනවා. ඊළඟට ඔය ගොවි මහතුරුත් කියන්නේ මේක ඒකාකාරයි. ඊළඟට මූදු යන ගොවි මහතුරු ඒගොල්ලෝ ඇහුවම මේ අපි මේ තෙත පරිසරයක් එක්ක ඉන්නේ. දැන් ගොවි මහතුරු කියන්නේ අපි වතුරේ බැහැගෙන ඉන්නේ. මේ බුලත් විට කෑවම ඇඟ රත් වෙන ගතියක් තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම මේවා ඔක්කොම ඇබ්බැහියේ ලක්ෂණ.
api yamakata addictives kiyala kiyanawa api me addictive ekka lakshana eka ekenne apita apita e e e e abbahiya pawathwa gana yanna awashya karana manasika vatavarane hadala dena hetuwak hadala dena hetuwak hadala dena පොඩි පොඩි බාධා කිරීමක් දැන් ඔබතුමාලා ඔය පරීක්ෂණ පරීක්ෂණ කිරීම සියල්ලත් එක දැන් මේ පිරිසට මේ මුදවා ගන්න යම් කිසි ක්‍රමවේදයක් තියනවද ඒ වෙනුවෙන් නැත්නම් වෙන මොනවාරි හඳුන්වා දීමක් වගේ දෙයක් කරන්න පුළුවන්ද මොකක්ද මෙතෙන්ට ගන්න පුළුවන් පිළියම ඔව් ඒ සම්බන්ධයෙන් ගොඩක් කටයුතු කරමින් පවතිනවා ඇත්තටම මේ මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔය ඔය අබ්බැහි කාරක වලට දැන් මෙතන නම් ගොඩක් වෙලාවට මේකේ මේ අබ්බැහි වීමේ ද්‍රව්‍ය තියෙන්නේ පුවක් වල සහ විශේෂයෙන්ම දුම්කොළ වල think make psychoactive substances kiyala mewata kiyenawa ekenne psychoactive kiyala kiyanne obage manasika component ekut eke tiyena I think me wage ayata attatama me api upadeshane awashya wenawa godak welawata counseling kiyana eka I think me upadeshane karanna api awashya karana watapitawak ape vaidyawurun puhunu kirima saha ilagata ape prathamika saukhya sangrakshana karyamandala puhunu kirima api kalayak thisse kara ඉතින් ඇත්තටම ඊළඟට අපි ඔය අපේ කරපු සමීක්ෂණ වලදී අපි අහලා තියෙනවා මේවට අබ්බැහි වෙලා ඉන්නේ බුලත් ඉරට අබ්බැහි වෙලා ඉන්නේ අපේ ජනතාවගේ ඔබට මේකෙන් මිදෙන්න අපෙන් කෙරෙන්න උණු දවුව මොනවද කියලා අපි යම් අවස්ථාවල ප්‍රශ්න කරලා තිනු. එතනදී ඔවුන් කියනවා අපිට කතා කරන්න. අපිට ඒ ඒ ඒ උපදේශණය තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එක එක්කෙනා වෙන වෙනම කතා කරන්න. ඔය පත්තරවල පිටු ගණන් මේ මේකේ අනර්ථය පිළිබඳව ඇඩ්වර්ටයිස්මන්ට් දාලා වැඩක් වෙන්නේ නැහැ. ඒවා ඒවා අපිට හැට වැදුනත් අපි ඊළ මේ පුරුද්දට ඇබ්බැහි වෙනවා. අපිට උපදේශනයක් අවශ්‍ය අපිට වෙන වෙනම කතා කරන්න. සහ මේවා අපිට ගණ්ඩ තියෙන මාර්ග නැති කරලා දාන්න පුළුවන් නම් මේක තියෙනවා නම් අපි අරගෙන කනවා. ඉතින් ඇත්තටම දැන් ඔබතුමා අපිත් එක්ක විරාමයේදී කිව්වා පුංචි කතාවක්. තමන්ගේ ගෙදර හදනකොට එතෙන්ට එන වැඩ කරන්න ආපු පිරිසට බුලත් පිට කැම තහනම් කරා. ඔවුන්ගෙන් මුදව ගන්න ඔබතුමාට අවස්ථාවක් හම්බුණා. ඒක හොඳ ක්‍රමවේදයක්. ඒ කියන්නේ මගේ ගෙදර ඒ ආපු මේසන්වරු සහ අත් උදව් දෙන්න ඔක්කොටම මම නීතියක් දැම්ම මම මොකද මම නිරීක්ෂණය කරා බුලත් කියලා තියෙනවා හැමතැනම. බැලුවම බුලත් සම්පූර්ණ එකපාර විට 10 15 ගෙනල්ලා ඔක්කොම බෙදාගෙන කනවා. ඉතින් එතන මම කිව්වා මේක හානි කරයි මම වෛද්‍යවරයෙක් විදියට මම හදන ගේ පරිශ්‍රය ඇතුලේ බුලත් පිට කන්න බෑ. ඒක නිසා මේක ඒ අදාළ කොන්ත්‍රාත් කරන මහත්තයාටත් කිව්වා මෙතනට බුලත් පිට ගෙනලා දෙන්න එපා කියලා. ඉතින් මාස 10ක් වගේ කාලයක් ඇතුළත එතන ඒ බුලත් පිට කාපු ඒ සියලු දෙනා මේ මුදව ගැනීම හැකියාව මට ලැබුණා. ඉතින් ඒක මට ආත්ම තෘප්තියක් තියෙනවා. ඒ මම ඒ පොඩික ඉතින් ඇත්තටම අපිට තියෙනවා මේ සම්බන්ධයෙන් දැනුම්වත් වුණු අයට තියෙනවා ලොකු කාර්යභාරයක්. උදාහරණයක් විදියට අපි හිතමුකෝ මේ මේ දැන් මේක අසන ශිෂ්‍යයෙකුට පුළුවන් ඕන නම් තමන්ගේ පියා බුලත් පිට කරනවා නම් ඒ ගැන පොඩි උපදේශනයක් කරන්න කතා කරන්න ඕක මේක ඒක වළක්වන්න උපක්‍රම කියලා දෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකට අවශ්‍ය කරන නීතිමය රාමු ගොඩක් හැදිලා තියෙනවා ඇත්තටම. දැන් මම කියවනේ මුඛපිලිකාවේ ඔය දුම්කොළ සහ මධ්‍යසාර තමයි මේකට පළවෙනිම දේ කියලා. ඉතින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව නීතිමය රාමුව දැන් විශේෂයෙන්ම ඔය 2006 දී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතිවීමත් එක්කම ලොකු නියාමනයක් ඇති වුණා රට පුරා. මේ නියාමනය ඔබට මතක ඇති අදින් අවුරුදු 30කට ඉස්සෙල්ලා පත්තරවල දාන්න පුළුවන්නේ මධ්‍යසාර සහ දුම්වැටිවල වෙළඳ දැන්නේ. ඊළඟට අපි ක්‍රිකට් මැච් එකක් බලන්න ගියාම වටේ ගහලා තියෙන්නේ මොනවද බෝඩ් බෙන්සන් ඇන් හෙජස් හරි කාල්ස්බර්ග් අද ඒව සියල්ල නියාමනය වෙලා තියෙන්නේ හිම ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ වෙළඳන්වීම් දැමීම අද නීතියෙන් තහනම්. ඒ විතරක් නෙවෙයි ඉස්සර මට මතකයි 86 ඒෂියා කප් එකට එක්තරා දුම්කොළ සමාගමක් ස්පෙෂල් මේ සිගරට් පැකට්ටුවක් ගහුවා. ඒකේ ඔක්කොම අර මේ ක්‍රිකට් ක්‍රීඩකෙන්ගේ ලෝගෝ දාලා අද ක්‍රිකට් අද සිගරට් පැකට්ටුව මොකද වෙලා තියෙන්නේ? සිගරට් පැකට්ටුවේ 80%කම රූපමය අවවාද. ඉතින් ඒක නිසා ඒක පැකට් එකේ ආකර්ෂණය නැති වෙලා යනවා. පැකට් අල්ලන්නත් බයයි. අල්ලන්නත් බයක් ඇති වෙනවා. ඉතින් ඒ ආකර්ෂණය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් තවත් මෙතනින් ඉස්සරහට යන්න තව දේවලුත් තියෙනවා. දැන් එතකොට 120ක් ඉතුරු වෙලා තියෙනවා. එතන බ්‍රෑන්ඩින් කියන එක කරන්න පුළුවන්. සිගරට් එකේ බ්‍රෑන්ඩ් එක ගහන්න පුළුවන්. දැන් ඊළඟ පියවර තමයි ප්ලේන් පැකේජින් කියන එක. ඒ කියන්නේ ඒ සිගරට් පැකට්ටුවේ බ්‍රෑන්ඩින් එක නෑ. ඒ 120 පටියෙත් තියෙන්නේ අප විසින් නියම කරන ලද අකුරු වර්ගයකින් කැලිබ්‍රි ද ටයිම්ස් නිව් රෝමන් ද අපි විසින් නියම කරන ලද අකුරු වර්ගයකින් සිගරට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක විතරක් ගහන්න පුළුවන්.
itu kotar brand attraction nih kaki ini, kaki ini velanda nama, san nama itu tiba na, akarshani nanti velayan. Ilang ekatamai, ilang, tawa israte anda tiene piye berami, ilang ekatamai, dumme ti apa irate, badi pura lebih benne, cigarette ikat deka vidiat. Itu napa di gatlu waktu ini, dengan apa packet tu ekatamai rupa maya awa deti. Itu ing packet tu eragan ekatdaki ini packet tu akma garni. Namut bohong upaya sih li apa siller velan deh mahat turukaran ni paket tuh kadalno kadali berulah itu kau unga sigaret gabar dakaran benama container ti eva tada paket tuh unga sigaret gan naya itu painnya mana tiwin dewi nasi kelala bohong kota sigaret eka deka bikinnya neka apera te gatlom kuda rupa maya awa deh daki netne ilang kita Make it a gun to Tina Piever, Sana Idriata Gun to Tina. Siller will damn it. Cigarette we could not know, packet with it with try. Making them Sulua Diam Labina, that was keeping Padiago to Gandana. We're not cigarette gun. Eating Eva Gay, own Hiraki Rima Tuling. Again, oh, then after me, what a Bavila in Unubala Protuno, me, Peter Gandu, the Atnatic and Nana Hondaik. You're not a body. Kila bulat itu toga velan dam kerana mahatme kila tiba me mida usil ada yang gudak pan lehat betul. Tinggi ek sauki penting. Dah honda datte. Iting meva kene api tak. Walakwa gan puluan deh walne. Walakwa gan pulua. Saha me niti me ramu komiti honda tiyeno. Iting deng dumpa ane presiden stan wala dumpa ane keranda be. Ilang kita wise visi kita dua kita dumeti sama desara vikuna anda be. Mungkin kalah tiba deng. Mungkin tuh masih bawa ke aurudu visi kita visi paha kita kaling basse. Kita anna beri taran wala dumpa ane kerono. Eke chandika ma. Chandika ma. Mungkin kian nat be. Mungkin kian nene. Namu tada sampunen tatwe be. Sampunen. Basse kak kita tuh dumpa ane kerono. Tapi kita virudden orang terangga ini. Iya. Api samaje itu tuh Gudan agak agaknya tiba na. Iting ilang kita apa pare niti yang kelagahan datana. Mahamarga agaknya apa natanu? Pare kelagah sih matahana. Mahesra tu sahbi ke dalam dendr permane. Namun kalau me api nirikshane kerono, biasanya mah pudgali ke basra tak gihil kan nawat tagan inna tenggulati. Ini tenggul over nirikshane kerla balande reyadura agi me wahani agi reyadura nawat natan sampurne mah palle. Hebei dengan istilah agi tni watapita balala horing tama jaga keran. Kerap tiket dawasak kena kuda me niti ramu thada kerot. Ikat sampur natara keragan. Iting ilang kita badu. Obah honderi honder tamadan no deng api dumeti sama desa revolet. Besar badu permainan, api memang, nishpadan mila itu ada, keep agunya, besar badu permainan, kau selalu deh tiel. Tiaya ting, api niti meram, wing badu pratipati veling, mereka hira kerana pulu antara mat hira velat tiel. Itri cahaya rata wina skiri matulin temai keran. Tawat deh temai samar kena deh mereka melaku ada emak kena mat batur bagi deh, abai eking wina Prasna teka, saukian sheng kerana biadan teka, itu ada ati wisala permainan kerana. Aniwa, me pilih bandu, dengan awal itu paha kita ayat itu udah di, wisala kami ikhshen ya keruna me, madesara sah dum meti vala, madesara sah dum kola vala, me pulul sheng kat tuh tema, economic bird me kekian ni, arti kawa sheng tiennah balapaya me kucer dekia, itu pasi sansan dene akara. Mee artikel balapan, mee artikel balapan, mee kaya ni, ek costing ek akkara, mee kaya ni kocir mee biaya demak kaya nama ada, dum kolah, madesara ni sah, rogi iban, leda iban, minisun tu pratikara karan. Saha, own rogi iwi manisa, own geng, rata rata leben datiye na ada, mee kocir permainan ek neti bino. Mukadu, api hitan dateng, weda karana pudgali, karakshmo weda karana, shramadaya katya tiye na pudgali. Shramaya denda baru, ikatan yang menua kila kian ni muka kari pelik awak kari hadila. Itulah rata rata tiennu arti kahani. Asia lu arti kahani, unta pratikara sendha biyadan kerne wa ikatukal labelu ame. Api ta badu ada yang widi te wa ing labi neyogi kipa gune. Dengan api awasan minari kipi ta villa ini, dengan api wajdu magena kontak katakan kan, nor namu me ita khalim mana cutta kian me mitya mat pelibatat minari kengai kau thari wati.
Aushadha deelawala wenama gennala eka ayin karana welawak thiyena samahala ta ita kuda kaellak nam eka resolve wela ehema naththam athulata avashoshana wela yana welawak thiyena namuth ithuri wena dat kaellakin kisima dawasakin pilikawak hadenne ne oya mama kiyapu tamange charya ratawata bendichcha oya purudu nisaama thamai oka pilikawa athi wenne eka nisa e gana bay wenna epa tawat nithya mata kiyenawana ithin danta vaidya kshetrayata ha sambandha nithya mata godak thiyena oy udu ende dat gelewama asal tahannya kenapa itu kita gudak kayak bayar udah ende dat gelapan itu yang hanya kehima prasnya kan sama orang kata orang ekat tuh ini yang agak fluoride pilika karakai hima kata gudak kena ekat sampurna memitya matya fluoride lokasau ke samudra ini sih ngadu ngadu tienna pahugiya siapa sih tienna pradana me wajib soya gani imbaling ekat kiala fluoride misalnya tamai loke pura dat diraya em biasanya aku dia terpatri ya ming tibun mereka asu ganang bolin pasi nematun itu yang ekat misa fluoride saya itu danta lepa pavici keranda eva pilika kara kawat dengan syarie thani kerdeval wat nemi kiala mati jantar kian calcium gan nona de kiri dina mau boru kiri dina mau boru yang sepramane calcium gan nona namut mitya mati ek tino me මවගේ දත්වල කැල්සියම් අඩු වෙලා යනවායි කියලා දරුවට කිරිද. එහෙම වෙන්නේ නැහැ. දතෙන් කැල්සියම් අයින් වෙලා යන්නේ නැහැ. තමන්ට අවශ්‍ය කරන කැල්සියම් ප්‍රමාණය තමන්ගේ මේ කිරි නිෂ්පාදනයට පිටින් ලබා දෙනවා. දත්වලින් කැල්සියම් යන්නේ නැහැ. ඒකෙන් බය වෙන්න එපා. හොඳයි. දැන් අන්තිම කොටස ගන්න තරංග මට බාර දුන්න මේ ડોක්ටර්ගේ ගම්පලාත ගැන පොඩ්ඩක් කියමු. පුංචි කාලේ කොහෙද හැදී වැඩුණේ? මම ටිකම මගේ උපංගම බදුල්ලේ. මම සුන්දර පළාත. ඔව්. ඉතින් බදුල්ලේ තමයි ගොඩක් කාලේ. ඊට පස්සේ ඔබතුමා පාසල් ගියේ සමාන විද්‍යාලයකට. කොයි කාලෙද මේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්නේ? මම 1993 තමයි ඇති වුණේ ඇතුළු වෙන්නේ. මං හිතන්නේ අර බොහොම දුෂ්කර කාලයක් පසු කරමින් තමයි ඇතුළු වෙන්නේ. අනිවාර්යයෙන්. අද ඔබ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන විවිධ පළාත්වල මේ විෂය තුල අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ අත්දැකීම් පිළිබඳ විවිධ පළාත්වල විවිධ තැන්වල වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට දුෂ්කර සේවයෙන් ආරම්භ වෙලා කියන්නකෝ මේ ආපු ගමන් මග. ඇත්තට මම මගේ පළවෙනි පත්වීම තියෙන්නේ පස්සර දිසා රෝහලට. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රදේශයක වැඩ කරන එක ඇත්තම ආස්වාදජනකයි. මොකද දැන් මේ වගේ මම ඇත්තටම දැන් ඔය මුඛපිලිකාව ගැන කතා කරේ. එතකොට මට ඇත්තටම දැන් මේ මම සේවය කරපු කාලය ඇතුළත පූර්වපිලිකා ලක්ෂණ තියෙන ගොඩ දෙනෙක් හඳුන ගන්න ලැබුණා. මොකද විශේෂයෙන්ම දැන් පස්සර වගේ රෝහලක් කියන්නේ වතු ආශ්‍රිත ප්‍රදේශයක්. ඉතින් මගේ එන රෝගීන් දවසකට මම රෝගීන් 40ක් බැලුවොත් මේකෙන් 35ක් විතරම වතුකම්කරු ජනතාව විශේෂයෙන්ම දමිළ ජාතික වතුකම්කරු ජනතාව. ඉතින් අතිශයින්ම දුර්ලභ දුර්වල මුඛ සෞඛ්‍යයක් තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඕන් එන්නේ ඉතා දරුණු දරා ගන්න බැරි කැක්කුමක් තියෙන අවස්ථාවක විතරයි. දන්ත සංරක්ෂණය, ඒ කියන්නේ දතක් පුරවල තවදුරටත් තියාගන්න ඕනේ කියන අදහසක් ඔවුන්ගේ ඔළුවල ඇත්තේම නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ ඒවා එක්කෝ දැඩි ලෙස දිරා ගිය දත් එහෙම නැත්නම් ගැලවෙන්න ඕන මෙන්න ඒ කියන්නේ විදුරු මහා ඉතා දරුණු විදියට දිරාගෙන ගියා. කියන්නේ දත ගලව ගන්න ඕන කියලා තමයි එන්නේ. එන්නේ. ඔව්. ඉතින් ඒක නිසා දැන් අපිට ඒ කියන්නේ දැන් මේ පැතිවල වැඩ කරාම තමයි අපේ අපිට නියමම ඇත්ත දකින්න පුළුවන්. සත්‍ය පික්චර් එක මොකක්ද කියලා අපිට දැනගන්න හම්බ වෙන්නේ මේ කියන්නේ මේ කළා. ඉතින් ඒ අපේ සේවයේ වැඩියෙන් අවශ්‍ය ප්‍රදේශයක ඇත්තටම දැන් ඒ වගේ පළාතක රෝගියෙක් බලනවා නම් කටේ සියලු කටක බලන්න ඕන මේ මුඛපිලිකාවේ පූර්වපිලිකා ලක්ෂණයක් එනවද කියලා. මොකද මම කිව්වා මට එන රෝගීන් දවසකට 40ක් ආවොත් මේ 40න් 30ක් විතර බුලත් ටික කනවා අනිවාර්යයෙන්. පස්සරින් පස්සේ මම ඊට පස්සේ පශ්චාත්පාද පුහුණු සඳහා කොළඹට ආවා. එතනින් පස්සේ මේ මම කොළඹ තමයි අද මේ වෛද්‍යවරයෙක් විදිහට විශේෂයෙන්ම ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥවරයෙක් විදිහට ඔබතුමා මේ ආපු ගමන් මඟ පිළිබඳව ආපස්සට හැරිලා බලද්දි මොන වගේ තෘප්තියක්ද සතුටක්ද දැනෙන්නේ මිනිස්සුන්ව ජීවත් කරවීම පිළිබඳව මේ රෝගී කරවන්න? ඔව් ඇත්තටම දැන් කියන්නේ මම මගේ විශේෂඥ ක්ෂේත්‍රයේ ප්‍රජා දන්ත වෛද්‍ය විද්‍යාව මම කියන්නේ ඍජුව සායනික කටයුතු කරන කෙනෙක් නෙවෙයි මේ රෝග වැළැක්වීම සඳහා තමයි මගේ සියලු
කාර්තව්‍යයන් තියෙන්නේ. දැන් මේ වෙනකොට මට බස්නාහිර පළාතේ කියන්නේ දිස්ත්‍රික්ක තුනක් කොළඹ ගම්පහ කලුතර දිස්ත්‍රික්ක තුනේ රෝග වැළැක්වීමේ කටයුතු සමායෝජනය කිරීමේ වැඩ කටයුතු ටික තමයි ඉදිරියට තියෙන්නේ. ඉතින් ඇත්තට මේක ආස්වාදයක් මොකද දන්ත රෝග සියල්ලම වළක්වා ගත හැකි රෝග. දද්දිරායම විදුරු මාස් රෝග පිළිකා මම දැන් කිව්වා පිළිකා වළක්වන්න අපේම පුරුදු. ඉතින් මේ මේවා මිනිසුන්ගේ චර්යාවන් පුරුදු හා බැඳිච්ච දේවල් සහ දන්ත රෝග වැඩි හරියක් වේද මම කිව්වා වගේ සමාජයේ පල්ලෙහැම තලවල අයට හැදෙන රෝග නොසැලකිල්ල නිසා ඔවුන්ගේ නොදැනුවත්කම නිසා සහ සමහර පහසුකම් වලට තියෙන කියන්නේ ඒවට ළඟා වීමේ හැකියාව නොමැතිකම නිසා සහ දැනුවත් භාවය අඩු නිසා. ඉතින් අපිට කරන්න රෝග වළක්වා ගන්න කරන්න තියෙන වැඩ ප්‍රමාණය අපමණයි. ඒව කරන්න ඕනෙත් අපිමයි කරන්නේ. ඔව් මෙච්චර කල් හිතාගෙන හිටියනම් මේව වළක්වා ගන්න බැහැ කියලා දැන් වෛද්‍යතුමා පැහැදිලි කරලම කිව්වා. මේව වළක්වා ගන්න පුළුවන් අපේ චර්යාවන් තමයි වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා මේ පිළිබඳව යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඔබට දැන් ක්‍රියාත්මක වෙන්න ඉඩකඩක් තියෙනවා. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට. බොහොම කාර්යබහුල දවසක වුණත් අපිත් එක්කත් වෙල බැඳ ගැනීම පිළිබඳව ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ නිලන්ත රත්නායක මහත්මයාට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වැනි දුෂ්කර පළාතකින් ඉපදිලා එහි හැදිලා වැඩිලා කොළඹට ඇවිල්ලා මුළු රටටම සේවය කරන්න තවත් බොහෝ දේ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෝභා දහමත් එක්ක ජීවත් වෙන්න අද සෝභා බලන්න කියලාත් මතක් කරනවා. අවස දෙකක් මට බලන්න පුළුවන් සෝභා. ඔබටත් අපි මේ මොහොතේදී සිහිපත් කරනවා මේ කියපු කාරණා ජීවිතේ එකතු කරගෙන ජීවිතේ නැවුම් විදියට අරබන්න මොහොතක් බවට පත් කරගන්න මේ අවස්ථාව. එසේනම් අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා. තවත් බොහෝ දේවල් සීතත් එක්ක එකතු වෙලා ඔබට රස විඳින්න එකක් තියෙනවා. අපි සමුගමු නේද සර්? ජය වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.